ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, දරු දැරියනි, ජීවිතේ මේ මොහොතේදී පුදුමාකාර අත්දැකීමක්. මම හිතන්නේ 70කට වඩා ප්‍රමාණයක් ගස් උඩම ඇවිද්දා මේ වගේ බැඳිච්ච එල්ලෙන පාලම් වලින් තමයි මෙච්චර දුර ප්‍රමාණයක් ගිහිලා ආවේ මේ රාත්‍රියේදී. මේක පුදුමාකාර අත්දැකීමක් බවට පත් වුණා. මනුස්ස මට්ටම තුල කියනවා නම් මම හරිම බයයි උඩට නැගලා බිම බලන්න. නමුත් මේ අද දවසේදී මේ මනසට ලොකු විශ්වාසයක් ආවා, මේක කඩාගෙන වැටෙන්නේ නැහැ කිය. මේක කඩාගෙන වැටෙන්නේ නැහැ කියන විශ්වාසයත් එක්කම මට හිතුණා මේ වටේටම ඇවිදලා එන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ජීවිතේ මේ වගේ කඹයකට තමයි මම මේ විශ්වාස කරේ. මේ වගේ කඹයක් ගැන විශ්වාස කරා, මේ වගේ අල්ලුවක් දාපු දෙයක් ගැන විශ්වාස කරද්දී මෙච්චර කිලෝමීටරයක් වගේ දුර ප්‍රමාණයක් ගස් අතර අඩි 30ක් 40ක් 50ක් උඩින් ගිහිල්ලා එන්න පුළුවන් නම් දෙවියන් වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේගේ ඒ සුදු ත්‍රිත්වයක කඹය අල්ලගත්තොත් ඔබට මට කොච්චර බයක් නැතුව දේවල් කරන්න පුළුවන් වේවිද? ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවට අපි අනවශ්‍ය බයක් ජීවිතේ තියාගෙන ඉන්නවා. ඒ බය නිසා තමයි අපිට ගොඩක් දේවල් කරන්න බැරි. ඒ නිසා අපි අසරණයි කියලා කියනවා. අපිට බැහැයි කියලා කියනවා. අපිට අමාරුයි කියලා කියනවා. අපිට මේක හරියන්නේ නැහැයි කියලා කියනවා. නමුත් ජීවිතේ විශ්වාසයේ කියන දේ කාගේ හරි ජීවිතයට ඇතුල් වුණාට පස්සේ එතනින් එහාට නැවත වතාවක් ආය අර බියජනක බියසුළු දේවල් එකක්වත් ජීවිතේට බලපාන්නේ නැහැ. ඒ නිසා ඔබට මට එදිනෙදා ජීවිතේ ගත කරගන්න සමහර මොහොතවල් වල පුදුමාකාර බයක් ඇති වෙන්නේ. මේ බය නිසා තමයි ගොඩක් දේවල් අපිට කරන්න බැරි. නමුත් බය කියන දේ පොඩ පොඩ අපේ ජීවිත වලින් අහිමි වෙලා ගියොත් මේ මොහොතේදී ඔබට මට ජීවිතේ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ නිසා දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් ඇති කරගන්න. ඒ නිසායි ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම කිව්වේ බිය නොවන්න, බය වෙන්න එපා. මේ බය කියන එක තමයි මිනිස්යාගේ ජීවිතේ උඩු සිතින් යට සිතට ගිහිල්ලා මේ මිනිස්යාගේ ජීවිතේ හිර කරන්නේ. එදාට නිර්මාණශීලී භාවයේ නැහැ, අලුත් දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මිනිස්යාගේ ජීවිතය අසරණයි කියලා හිතනවා. එතකොට තමයි කියන්නේ ඕගොල්ලෝ කරගෙන යන්න මට නම් හරිම බයයි කියලා. මම දැක්කා අද දවසේදීත් මේක උඩට යන්න සමහර ටිකට් ගත්ත අයත් මේක උඩට යන්න ඇවිල්ලා පාලම් මේ වගේ 28ක් තියෙනවයි කියපුවාම නැවත වතාවක් ඒ ගමන අතහැරලා දැම්මා. එතකොට මේ අතහරින්න හරිම ලේසි. හැබැයි ගිහිල්ලා එනකොට තමයි තේරෙන්නේ ඒ තරම් අමාරුවක් නෙමෙයිනේ. මේ 28ක් ගියා. මේ 28 ගිහිල්ලා ආවත් මොකදේදී මේ වගේ පාලම් 28කින් ජීවිතයේ කියන දේ විශ්වාසය තුල 28ක් නෙමෙයි 128ක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔබට මට අවශ්‍ය වෙන්නේ ඇදහිල්ල. මේ ඇදහිල්ල තුල තමයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට අපි අතහැරලා දාලා, අපේ සිත අතහැරලා දාලා, අපේ මතකයන් අතහැරලා දාලා, අපිට බැහැයි කියන සිතුවිලි තුල තමයි අපි ගොඩක් වෙලාවට හිර වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අපේ දේශය තුල අපි ගොඩක් වෙලාවට මේ මොහොතේදී අමාරුවෙන් ජීවත් වෙනවයි කියන මානසිකත්වයේ තුල දැන් අපි ජීවත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ අත්දැකීමක් ලැබීම මිනිසයන් වශයෙන් ලොකු පන්නරයක් ලැබෙනවා. මේ ගස් අතර තමයි මේ ඔක්කොම පාලන් ටික හදලා තියෙන්නේ. අඩි ගාන කුඩින් යන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ අත්දැකීම තුල බොහෝ දෙනෙක් ඇවිල්ලා පන්නරේ ලබනවා, පෝෂණේ ලබනවා, ශක්තිය ලබනවා, මේ මොහොතේදී විශ්වාසය ලබනවා. දැන් මේක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබට මට ස්වාමින් වහන්සේ දෙන අවස්ථාවන් මගහරින්න එපා. උන්වහන්සේ ඉදිරියේ මගහැරියොත් අපරාධ. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුල ඔබට මට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා ඉස්සරහට ගිය මට මේ මොහොතේදී පිටිපස්සටත් මේකේ යන්න පුළුවන්කමක් ඇති වෙනවා. එහෙම සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ. ඒ නිසා මේ ඔබ
බලාගෙන යනකොට මට ඉස්සරහා බලාගෙන යන්න තමාරු පුද්ගලෙක් මේ මොහොතේදී බලන්නේ නැතුව පිටිපස්සට යන්න පුළුවන් ආකාරය, ඒ කියන්නේ මේ විශ්වාසය කියන දේ යටි මනසට වැටුණාට පස්සේ ගොඩක් දේවල් කරන්න පුළුවන්, ගොඩක් දේවල් ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා ඔබට මම ප්‍රාර්ථනා කරනවා අද වගේ දවසක මේ වගේ කමේ නෙල්ලෙන සංගිලි පාලමක ඉඳගෙන මේ ජීවිතය අතහරින්න එපා. ජීවිතය අමාරුයි කියලා එකක් නැහැ, ජීවිතය බයයි කියලා එකකුත් නැහැ, ජීවිතේ මෙතනින් එහාට විනාශ වෙයි කියලා එකකුත් නැහැ. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, ඔබ ගැන විශ්වාස කරන්න, මිනිස්සු ගැන විශ්වාස කරන්න. මේ විශ්වාස පද්ධතියෙන් හරියට තිබුණොත් කාර්ය ඔබේ මගේ ජීවිතය ඉතාම සුන්දර ආදරවන්ත අත්දැකීමක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් මේ අද දවසේදී ඔබට සුබ ප්‍රාර්ථනා කරන්නේ ලොකු විශ්වාසයකින් යුතුවයි. ඔබට පුළුවන් මේ මොහොතේදී ජීවිතය කියන සුන්දර අත්දැකීම තුළ මේ මොහොතේදී හැමදාකමත් ඕනෑම ප්‍රශ්නයක් ඇති වෙනකොට, ඕනෑම කරදරයක් ඇති වෙනකොට, ඕනෑම වේදනාවක් ඇති වෙනකොට, ඕනෑම හැලහැප්පීමක් ඇති වෙනකොට දෙවියන් වහන්සේ තුළ සියල්ල කළ හැකි කියන ඇදහිල්ලිවන්තයෙක් බවට ඔබ පත් වෙනකොට ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. එලෙස සාර්ථක වෙන්න දේව ශක්තිය, දේව බලය ප්‍රාර්ථනා කරනවා. ජෙසු පිටයි.